ආසියා කුසලන් තරගාවලියේ ලැබපු පරාජයක අපිට මේ දවස්වල අතීතයේ ලැබපු ක්‍රිකට් ජයග්‍රහණ ගැන හිතලා විතරයි සතුටු වෙන්න පුළුවන්. මේ නිසා අපිට ජයග්‍රහණ ලබා දුන්න මේ ක්‍රීඩකයෝ නැවතාවත් අපිට දිනන්න පුළුවන් වෙයි කියලා ගොඩක් දෙනා හිතනවා. මේකත් එක්ක ඩිල්ෂාන්ගේ නැවත පැමිණීමක් ගැන ගොඩක් අය කතා කළා. මේකෙන් ඩිල්ෂාන් ලංකාදීපයට කියලා තිබුණේ මෙහෙම කතාවක්. මං ක්‍රීඩාවෙන් සමුගන්න ඉස්සර වෙලා 2019 ලෝක කුසලන් තරගාවලිය දක්වා ක්‍රීඩා කරන්න මගේ අදහසක් තිබුණා. මොකද ඒ වෙනකොට මම ලකුණු ලබා ගනිමින් හිටපු ආකාරයයි මගේ තිබුණු ශාරීරික යෝග්‍යතාවයයි එක මට හිතුණා 2019 ලෝක කුසලන් තරගාවලිය වෙනකම් මට යන්න පුළුවන් කියලා. ඒත් පස්සේ ආපු ප්‍රශ්න කිහිපයක් නිසා මම තරුණයන් තැන දීලා අයින් වුණා. දැන් මට ඇවිල්ලා එකපාරටම ලොකු ලොකු දේවල් කරන්න බැරි වෙයි. ඒත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතෙනවා. අඩු ගානේ මගේ අත්දැකීම්වත් බෙදා ගන්න පුළුවන් වෙයි. ওই විදිහට තමයි ඩිල්ෂාන් නැවත පැමිණිව ගැන කියලා තිබුණේ. එකපාරටම ඇවිත් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන්න ඩිල්ෂාන් සූදානම්ද කියන ප්‍රශ්නෙට ඩිල්ෂාන් කියන්නේ යුනිචලා කණ්ඩායම් වෙනුවෙන් පුහුණුවීම් කරන නිසා නැවත ක්‍රීඩා කරන එක ලොකු අභියෝගයක් නම් වෙන්නේ නැහැ කියලා. කොමුණ තරුණයන්ට තැන දෙන්න ක්‍රිකට් වලින් මේ වගේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ ක්‍රිකට් අතහැරියත් තරුණ ක්‍රීඩකයෝ ක්‍රිකට් අතහැරලා වගේ පේන නිසා තමයි මේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට නැවත ක්‍රීඩා කරන්න එන්න හිතිලා තියෙන්නේ. මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලන තරගාවලිය සම්පූර්ණයෙන්ම හිතෙන් ඈත් කරලයි. ඒත් මට දැන් හිතෙනවා ඒ වෙනුවෙන් මටත් යමක් කරන්න පුළුවන් කියලා. අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගැන හිතලා බලනවා. ඔයාලා හිතන්නේ 2019 ලෝක කුසලානේ වෙනුවෙන් ඩිල්ෂාන් කණ්ඩායමට එන්න ඕනද? නැත්නම් ඒ තැන තරුණ ක්‍රීඩකයෙකුට දෙන එකද වෙන්න ඕන? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.